දෙදහස් විස්සේ සැප්තැම්බර් මාසේ 22 වැනිදා සුවිශේෂ වූ ග්‍රහමාරුවක් සිදුවෙනවා. බුධ ග්‍රහය තුලා රාශියට පිවිසෙනවා. මේ තුලා රාශියට පිවිසිලා නොවැම්බර් මාසේ 28 දක්වාම මෙම රාශිය තුල රැඳී සිටිනවා. වක්‍ර ගමනේ සහ නිරුත්ති ගමනේ යෙදී සිටිමින් ඉතින් ඒක හින්දා ඔබට සුවිශේෂ වූ ග්‍රහමාරුවක් විදිහට මෙම ග්‍රහමාරුව හඳුන්වන්න පුළුවන්. ඥානකාරක බුද්ධිකාරක බුධ ග්‍රහය තමයි මේ අවස්ථාවේ තමන්ගේ ගමනේ සිදු කරන්නේ. අපි සූදානම් වෙමු ලග්නෙන් ලග්නයට ඔබගේ ගෝචර ගමන අනුව මෙම පලාපල විස්තරය කොහොමද කියන එක දැනගන්න. ආයිබෝවන්. දවසේ ලග්න පලාපල, සතියේ ලග්න පලාපල, මාසයේ ලග්න පලාපල, ඒ වගේම තමයි විශේෂ ග්‍රහමාරු පිළිබඳව සෑමදාම දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය subscribe කරන්න. ඔබ සැමට තෙරුවන් සරණයි. මේෂ ලග්න හිමි, ඔබට බුධ ග්‍රහය තුලා රාශිගත වීම කොහොමද කියන එක ගැන අපි කතා කරමු. කතා කරනකොට ඔබට පුළුවන් ඔබගේ කේන්ද්‍ර සටහන අතට අරගෙන මේ ග්‍රහ පිහිටීම ගැන යම් දල අදහසක් ගන්න. ඔබගේ ග්‍රහ ගෝචරය ගැන කතා කරොත් එහෙම කේන්ද්‍ර සටහනේ වම් පැත්තට කොටු ගනිනකොට ලග්න ස්ථානයේ කුජ ග්‍රහයාද, දෙවැන්නේ ග්‍රහයින් නැහැ, තුන්වැන්නේ රාහු ග්‍රහයාද, හතරවැන්නේ සිකුරු ග්‍රහයාද, පස්වැන්නේ ග්‍රහයින් නැහැ, හයවැන්නේ රවි ග්‍රහයාද, හත්වැන්නේ බුධ ග්‍රහයාද, අටවැන්නේ සඳු ග්‍රහයාද, නවවැන්නේ ගුරු කේතුද, දහවැන්නේ සෙනසුරුද, 11වැන්නේ ග්‍රහයින් නැහැ, 12වැන්නේ ග්‍රහයින් නැහැ. ඔන්න ඔය ආකාරයට තමයි ඔබට මෙම ග්‍රහමාරුව සමග ග්‍රහ ගෝචරය ගැන බලා ගන්න පුළුවන්. ඇත්තටම බුධ ග්‍රහයා හයවැන්නේ ඉඳලා හත්වැන්නට සම්ප්‍රාප්ත වෙනවා තුලා රාශියට. ඒ අවස්ථාව ඔබගේ ලග්නාධිපති කුජ ග්‍රහය බලවත් වෙමින් හත්වැන්න දකිනෝ වගේම රාහු ග්‍රහයාගේ රාහු මාරුවක් සිදු වෙනවා ඔබගේ දෙවැන්නට 23 වැනි දින. ඉතින් ඒකත් එක්ක අපි ගන්නකොට බුධ ග්‍රහය 6 වැනි ඉඳලා 7 වැනට පැමිණීමත් එක්ක ඔන්න ඔබට සතුරු කරදර තිබුණු නම් එම සතුරු කරදර තත්වයන් බොහෝ අඩුවේ. විශේෂයෙන්ම ඔබගේ ව්‍යාපාරික ස්ථානය තුළ වෙන්න වේවා, නැත්නම් ඔබගේ රැකියා ස්ථානය තුළ වේවා, ඒ තිබුණු බොහෝ අනතුරු තත්ත්වයන් නැත්නම් බොහෝ සතුරු කරදර තත්ත්වයන් අඩුව යන බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි ඔබට යම් යම් සමාශ්‍රිත ලෙඩ රෝග තත්ත්වයන් තිබුණ නම් එම ලෙඩ රෝග තත්ත්වයන් පවා අඩුවන බවක් මෙම ග්‍රහමාරුවත් සමග පෙනෙන්නට තිබෙනවා. ඉතින් ඒ අතින් ඔබට ඔබගේ විවාහමය පැත්තෙන් අතිශය සාර්ථක වූ කාල සීමාවක් විදියට සලකන්න පුළුවන්. ඔබ විවාහ වෙන්න බලාපොරොත්තු වෙනව නම්, ඒ වගේම තමයි ඔබ විවාහ වෙලා සිටින අයෙක් නම් ඔන්න ඔබට යහපත් යුග දිවියක් ප්‍රාර්ථනා කරන්න පුළුවන් කාල සීමාවක් විදියට මේ කාල සීමාව හඳුන්වන්න පුළුවන්. අපේ මේ සූදානම සිකුරු ග්‍රහයා ලග්නාධිපති වූ වෘෂභ ලග්නය ගැන කතා කරන්න. වෘෂභ ලග්න හිමි, ඔබට මේ බුධ මාරුව මොන විදියට බලපායිද? ඔබට පුළුවන් නම් ඔබගේ කේන්ද්‍ර සටහන අතට අරගෙන මම මේ කියන දේ බොහොම සරලව තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔබගේ ලග්න භාවයේ ග්‍රහයින් නැහැ. දෙවැන්නේ රාහු ග්‍රහයා, තුන්වැන්නේ සිකුරු ග්‍රහයා, හතරවැන්නේ ග්‍රහයින් නැහැ, පස්වැන්නේ ග්‍රහයින් නැහැ, පස්වැන්නේ රවි ග්‍රහයා ඉන්නවා, හයවැන්නේ බුධ ග්‍රහයා ඉන්නවා, හත්වැන්නේ සඳු ග්‍රහයා ඉන්නවා, අටවැන්නේ ගුරු කේතු ඉන්නවා, ඒ වගේම නවවැන්නේ සෙනසුරු, දහවැන්නේ ග්‍රහයින් නැහැ, 11වැන්නේ නැහැ, 12වැන්නේ කුජ ග්‍රහයා. ඉතින් ඔබගේ බුධ ග්‍රහය සම්ප්‍රාප්ත වෙන්නේ පස්වැන්නේ ඉඳලා 6 වැන්නට. ඔන්න ලෙඩ රෝග පිළිබඳව නම් ඔබ බොහෝම අවධානෙන් බොහෝම සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන්න. ඔබට ඔබ විශේෂයෙන්ම ඔබ අනතුරු තත්ත්වයන් වලට පවා අසු වෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. විශේෂයෙන්ම ඔබට සතුන්ගෙන් ඇතිවන බෝවන රෝග ආදියට මුහුණ දෙන්න ඉඩකඩ ලැබෙනවා මෙම කාල සීමාව. ඒක නිසා ඔබ නිතරම සෞඛ්‍ය තත්ත්වය ගැන බොහෝම ප්‍රවේසම් සහගතව කටයුතු කරන්න. ඒ වගේම තමයි රාහුගේ ලග්න භාවයට පැමිණීමත් එක්ක ඉදිරි කාල සීමාව තුළ මේ මාසේ 23 වැනිදා ඉතින් එයත් තරමක් ගැටලු සහගත තත්ත්වයක් පෙනෙන්න තිබෙනවා. ඉතින් ඔබ ඒ ගැනත් සැලකිලිමත්ව කටයුතු කරොත් වඩාත්ම සුබයි. ඒ වගේම තමයි ඔබට රවි ග්‍රහයා පස්වැන්නේ සිටීමත් එක්ක රවිත් එක්ක එකට හිටපු බුධ ග්‍රහය තමයි 6 වැන්නට ලෙඩ රෝග ස්ථානට එන්නේ. ඉතින් ඔබට සමාශ්‍රිත රෝග තත්ත්වයන් ගැන මම ඉස්සෙල්ලා කිව්වා වගේම ඔබට මානසික පීඩන තත්ත්වයන් වැඩි වෙන බවක් මෙම කාල සීමාව තුළ පෙනෙන්න තිබෙනවා.
ඒ නිසා ඔබ ඒ ගැන සැලකිලිමත්ව බොහෝ අවධානයෙන් යුතුව කටයුතු කරොත් වඩාත්ම සුබයි. අපේ මේ සූදානම බුධ ග්‍රහයා ලග්නාධිපති වූ මිතුන ලග්නය ගැන කතා කරන්න. මිතුන ලග්නය ගැන කතා කරනකොට මේ බුධ මාරුව ඔබගේ ලග්නාධිපති හතරවැන්නේ ඉඳලා පස්වැන්නට ගමන් කරනවා. අතිශය සුවිශේෂ වූ ග්‍රහ මාරුවක් විදියට එක අතකින් සලකන්න පුළුවන්. අපි ග්‍රහ ගෝචරය ගැන කතා කරොත් එහෙම ඔබගේ ලග්නස්ථානයේ රාහු ග්‍රහයාද දෙවැන්නේ සිකුරුද තුන්වැන්නේ ග්‍රහයින් නැහැ හතරවැන්නේ රවි ග්‍රහයාද පස්වැන්නේ බුධ ග්‍රහයාද හයවැන්නේ සඳුද හත්වැන්නේ ගුරු කේතු අටවැන්නේ සෙනසුරු නවවැන්නේ ග්‍රහයින් නැහැ දහවැන්නේ ග්‍රහයින් නැහැ එකොළොස්වැන්නේ කුජ ග්‍රහයාද දොළොස්වැන්නේ ග්‍රහයින් නැහැ ඔන්න ඔය ආකාරයට තමයි මේ ග්‍රහ ගෝචර ගමන සිදු වෙන්නේ ඉතින් අපි මේ ග්‍රහ ගෝචර ගමන ගැන සලකා බලනකොට බොහොම සුවිශේෂ වූ පිහිටීම් කිහිපයක්ම තිබෙනවා සෙනසුරු අටවැන්නේ ඉන්නවා සඳු හයවැන්නේ ඉන්නවා බුධ පස්වැන්නට එනවා ඉතින් මේ බුධ පස්වැන්නට එනමක් තමයි ඔබගේ අධ්‍යාපන කටයුතු අතිශය සාර්ථක වෙන බවක් පැහැදිලිවම පෙනෙන්න තිබෙනවා ඔබ අධ්‍යාපන කටයුතු හදාරණායක නම් ඔන්න උසස් අධ්‍යාපනය නැත්තම් යම් අධ්‍යාපන කටයුත්තක විභාගයක් බලාපොරොත්තු වෙන සිටිනම නම් සම්මුඛ පරීක්ෂණයක් බලාපොරොත්තු වෙන හිටියම අනිවාර්යෙන් සාර්ථකයි. ඒ වගේම තමයි ඔබ දරුඵල නැතිව දරුඵල බලාපොරොත්තු වෙන සිටින ඔබටත් ඔන්න යහපත් කාලයක් විදියට මෙම කාල සීමාව පැහැදිලිවම හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ ජලය සම්බන්ධව වතුර සම්බන්ධව යම් යම් ප්‍රවේශමින් වැඩ කටයුතු කරන්න විශේෂයෙන්ම ඔබ ජලාශ්‍රිතව නාන කටයුතු වගේ දේවල් වලට යන්න එපා එයින් ඔබට යම් බිලි ගැනීම් වගේ දේවල් වලට හසු වෙන්න පුළුවන් ඒ වගේම තමයි ඔබ සැලකිලිමත් වෙන්න ඕන කාරණාවක් තිබෙනවා ඔබ ලෙඩ රෝග වලට ඖෂධ ලබා ගැනීමේදී වෛද්‍යවරයන් නැතින් යම් යම් අඩුපාඩු සිදුවීම් වෙන්න පුළුවන් ඉතින් මේ නිසා ඔබ මෙම කාල සීමාව තුළ මෙම බුධ ග්‍රහයා පස්වැන්නේ ගමන් කරන්නා වූ කාල සීමාව අතිශය බුද්ධිමත්ව කටයුතු කරන්න ඔබට තිබෙනා වූ යම් යම් ගැටලු සහගත කරුණු කාරණා හින්දා වෙනත් අයගේ යම් යම් වැරදීම් වෙන්න පුළුවන් අපේ මේ සූදානම සඳු ග්‍රහයා ලග්නාධිපති වූ කටක ලග්නය ගැන කතා කරන්න කටක ලග්නය හිමි ඔබ මේ අවස්ථාවේ ඔබගේ කේන්ද්‍ර සටහන අතට අරගත්තොත් බොහොම පහසුවෙන් බලා ගන්න පුළුවන් වේවි ලග්නස්ථානයේ සිකුරු ග්‍රහයාද දෙවැන්නේ ග්‍රහයින් නැහැ තුන්වැන්නේ රවි ග්‍රහයාද හතරවැන්නේ බුධ ග්‍රහයාද පස්වැන්නේ සඳු ග්‍රහයාද හයවැන්නේ කේතු ගුරු යෝගයක්ද හත්වැන්නේ සෙනසුරු ග්‍රහයාද අටවැන්නේ ග්‍රහයින් නැහැ නවවැන්නේ ග්‍රහයින් නැහැ දහවැන්නේ කුජ ග්‍රහයාද එකොළොස්වැන්නේ ග්‍රහයින් නැහැ දොළොස්වැන්නේ රාහු ග්‍රහයාද සිටමින් තමයි මෙම ග්‍රහ මාරුව සිදු වෙන්නේ ඔබගේ ලග්නාධිපති වෙන්නේ සඳු ග්‍රහය පස්වැන්න ඉන්නම අත්පූර්ව අධ්‍යාපන ස්ථානයේ වගේම තමයි කන්‍යා රාශියේ තුන්වැන්නේ ඉඳපු සහෝදර ස්ථානයේ වික්‍රම ස්ථානයේ ඉඳපු බුධ ග්‍රහය හතරවැන්නට පැමිණෙනවා ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන සම්බන්ධව බොහොම යහපත් කාලයක් ඔබ එවැනි බලාපොරොත්තු තබාගෙන හිටියනම් ඔන්න ඔබට එම දේවල් සාර්ථක කරගන්න පුළුවන් සාක්ෂාත් කරගන්න පුළුවන් කාලයක් ලෙස මේ කාලය හඳුන්වන්න පුළුවන් ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ નિરાයාසයෙන්ම ඔබට බොහොම උගත් බුද්ධිමත් පිරිස් උදව් කරાવી ඇති හැකියය උදව් කරන බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි ඉහළ ව්‍යාපාර කටයුතු කරන පුද්ගලයන්ට රාජ්‍යංශයේ අනුග්‍රහය ඇතිව ඔබගේ ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න පුළුවන් කාල සීමාවක් විදියට මේ කාල සීමාව හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබට විදේශ ආයෝජන සම්බන්ධයෙන් අතිශය සුබදායක කාල සීමාවක් ඉදියට මෙම බුධ ග්‍රහයා තුලා රාශිය තුල ගමන් කරන්නා වූ කාල සීමාව හඳුන්වන්න පුළුවන්. අපේ මේ සූදානම රවි ග්‍රහයා ලග්නාධිපති වූ සිංහ ලග්නය ගැන කතා කරන්න. සිංහ ලග්නය ගැන කතා කරනකොට ඔබට පුළුවන් නම් ඔබගේ කේන්ද්‍ර සටහන අතට අරගන්න. මම මේ ගෝචර ගමන ගැන යම් මතක් යම් විදියක අදහසක් ගන්න පුළුවන් වෙයි. සිංහ ලග්න හිමි ඔබේ ලග්නස්ථාන ග්‍රහයින් නැහැ. දෙවැන්නේ රවි ග්‍රහයාද තුන්වැන්නේ බුධ ග්‍රහයාද හතරවැන්නේ සඳු ග්‍රහයාද පස්වැන්නේ ගුරු කේතු යෝගයක්ද හයවැන්නේ සෙනසුරුද හත්වැන්නේ ග්‍රහයින් නැහැ අටවැන්නේ ග්‍රහයින් නැහැ නවවැන්නේ කුජ ග්‍රහයාද දහවැන්නේ ග්‍රහයින් නැහැ එකොළොස්වැන්නේ රාහු ග්‍රහයාද දොළොස්වැන්නේ සිකුරු ග්‍රහයාද සිටමින් තමයි මෙම කාල සීමාව
ඔබට උදා වෙන්නේ. ඉතින් බුධ ග්‍රහය දෙවැන්නේ ඉඳලා ඔබගේ ධනස්ථානයේ ඉඳලා තුන්වැන්නට වික්‍රම ස්ථානය නැත්නම් සහෝදර ස්ථානයට පැමිණෙනවා. ඉතින් ඔන්න ඔබගේ සහෝදර සහෝදරියන්ට විශේෂයෙන්ම නීතිශේෂය සම්බන්ධව වැඩ කටයුතු කරන උදවියට ඔන්න යහපත් කාල සීමාවක් විදියට මේ කාල සීමාව අපට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට ගෙවල් දොරවල් ආශ්‍රිත ලැබීම් සම්බන්ධව බොහෝම සුබදායක කාල සීමාවක්. ඔබ කරන කියන කටයුතු බොහෝ සාර්ථක වන බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි අධ්‍යාපන කටයුතු සම්බන්ධව මෙම ග්‍රහ මාරුවත් සමග බොහෝම සුබයි. ඔබට ඔබගේ දුවා දරුවන්ට බොහොම සුබයි. ඒ වගේම තමයි ඔබගේ උසස් අධ්‍යාපන කටයුතු වලට බොහොම සුබදායක කාල සීමාවක් විදිහට මේ කාල සීමාව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ විදේශ ආයෝජන සම්බන්ධව නැත්නම් විදේශ අධ්‍යාපනයේ සම්බන්ධව යම් බලාපොරොත්තු තබාගෙන ඉන්න අයෙක් නම් ඔන්න ඔබට එම බලාපොරොත්තු සාක්ෂාත් කර ගැනීමේ ඉඩකඩ මෙම කාල සීමාව තුළ පවතිනවා. ඉතින් ඒ වගේම තමයි ඔබ සැලකිලිමත් වෙන්න ඕන මෙම බුධ ග්‍රහය තුලා රාශිය ගමන් කරන්නා වූ කාල සීමාව තුළ යම් යම් සුළු සුළු අසනීප තත්ත්වයන් ලෙඩ රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔබ ඒ ගැන බොහෝම ප්‍රවේසම් සහගතව කටයුතු කළොත් වඩාත්ම සුබයි. අපේ මේ සූදානම බුධ ග්‍රහය ලග්නාධිපති වූ කන්‍යා ලග්නය ගැන කතා කරන්න. ඔබගේ ලග්නය ගැන කතා කරනකොට ඔබ කේන්ද්‍ර සටහන් අතර ගත්තොත් ඔබට බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් වේවි. ගෝචර ගමන ගැන ගෝචර ගමනේ වම් මත පැත්තට ඔබ ගෙනගෙන යනකොට ලග්නස්ථානේ රවි ග්‍රහයා ඉන්නවා. දෙවැන්නේ බුධ ග්‍රහයා ඉන්නවා. තුන්වැන්නේ සඳු, හතරවැන්නේ ගුරු කේතු, පස්වැන්නේ සෙනසුරු, හයවැන්නේ ග්‍රහයින් නැහැ, හත්වැන්නේ නැහැ, අටවැන්නේ කුජ ග්‍රහයා, නවවැන්නේ ග්‍රහයින් නැහැ, දහවැන්නේ රාහු, එකොළොස්වැන්නේ සිකුරු, ඒ වගේම 12 වැනි ග්‍රහයින් නැහැ. ඔන්න ඔය ආකාරයට තමයි ඔබගේ ග්‍රහ ගෝචර ගමන ගැන අපට කතා කරන්න වෙන්නේ. ඉතින් ඔබගේ ලග්නස්ථානේ මෙච්චරකල් පහුගිය කාල සීමාවක මාසයක කාල සීමාවකට ආසන්නව ගමන් කරපු බුධ ග්‍රහයා ඔන්න ඔබගේ ධනස්ථානයේ වූ දෙවැන්නට ඔබගේ ලග්නාධිපති පැමිණෙනවා. ආර්ථිකමය වශයෙන් ඔබට බොහෝම සුබඵල උදා කරන්නා වූ කාල සීමාවක්. ඔබ බැංකු ණය වෙන්න පුළුවන්, ඔබ යම් පුද්ගලයෙක්ගෙන් මුදලක් බලාපොරොත්තු වුණා වෙන්න පුළුවන්, නැත්නම් ඔබ අලුත් ආයෝජනය කරන්න යම් සහකරුවෙක් නැත්නම් යම් කෙනෙක් පාර්ට්නර් කෙනෙක් හොයාගන්න බලාපොරොත්තු ඔන්න ඒ කටයුතු අතිශය සාර්ථක වෙන බවක් මේ බුධ ග්‍රහය දෙවැන්නට පැමිණීමත් එක්ක පැහැදිලිවම පේන්න තියෙනවා. ඒ වගේම තමයි ඔබට ගුරු කේතු යෝගයක් හතරවැන්නේ සිටීමත් එක්ක අතිශය සුබදායකයි. රාජ්‍යාංශය සම්බන්ධ වැඩ කටයුතු සහ ඉඩකඩම්, ගෙවල් දොරවල්, යාන වාහන සම්බන්ධ කටයුතු ඔබට નિરાයාසයෙන්ම සාර්ථක කරගන්න පුළුවන් ඉඩකඩ මෙම කාල සීමාව තුළ පවතිනවා. ඒ වගේම තමයි ඔබ මේ කාල සීමාවේ සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තිබෙනවා අනතුරු සම්බන්ධව. මේ රිය අනතුරු තත්වයන් නෙවෙයි, ගිනි අනතුරු වගේ අනතුරු තත්වයන් වෙන්න පුළුවන්. ඒක නිසා ඔබ බොහෝම ඉවසීමෙන් බුද්ධිමත්ව ප්‍රවේසම් සහගතව වැඩ කටයුතු සිදු කිරීම අතිශය වැදගත් වෙනවා. අපේ මේ සූදානම සිකුරු ග්‍රහය ලග්නාධිපති වූ තුලා ලග්නය ගැන කතා කරන්න. තුලා ලග්නය ගැන කතා කරනකොට ඔබට සුවිශේෂ වූ ග්‍රහමාරුවක් විදිහට හඳුන්වන්න පුළුවන් මේ බුධගේ ග්‍රහමාරුව ලග්නස්ථානයට තමයි බුධ ග්‍රහය පැමිණෙන්නේ. ඔබගේ ගෝචර ගමන ගැන කතා කරොත් එහෙම ඔබ කේන්ද්‍ර සටහන අතර ගත්තොත් ඔබට බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් වේවි. ඔබගේ ලග්නස්ථානයේ බුධ ග්‍රහය දෙවැන්නේ සඳුද, තුන්වැන්නේ ගුරු කේතු යෝගයක්ද, ඒ වගේම තමයි හතරවැන්නේ සෙනසුරුද, පස්වැන්නේ ග්‍රහයින් නැහැ, හයවැන්නේ ග්‍රහයින් නැහැ, හත්වැන්නේ කුජ ග්‍රහයාද, අටවැන්නේ ග්‍රහයින් නැහැ, නවවැන්නේ රාහු ග්‍රහයාද, දහවැන්නේ සිකුරු ග්‍රහයාද, එකොළොස්වැන්නේ ග්‍රහයින් නැහැ, දොළොස්වැන්නේ රවි ග්‍රහයාද. ඔන්න ඔය ආකාරයෙන් තමයි ඔබගේ ග්‍රහ ගෝචර ගමන ගැන අපට මේ බුධ මාරුව තුළ කතා කරන්න වෙන්නේ. ඉතින් ඔබගේ ලග්නස්ථානයේ බුධ ග්‍රහය පැමිණීමත් සමග ඔන්න ඔබගේ සිතේ තිබිච්ච ධෛර්යය තව තවත් වැඩි වේවි. ඔබගේ චිත්ත ධෛර්යය වැඩි වේවි. ඔබට යමක් අවසන් කරගැනීමේ අදිෂ්ඨානය ඔබට ඇති වේවි. ඒ වගේම තමයි ඔබට මානසික පීඩන තත්ත්වයන් මෙම කාල සීමාව තුළ වැඩි වෙන නිසා ඔබ ඒ ගැන බොහොම අවධානයෙන් ප්‍රවේශමින් සහගතව කටයුතු කරොත් අතිශය වැදගත්. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ වතුරෙන් ජලය සම්බන්ධ කටයුතු වලින් බොහොම අපලයි. ඔබ ඒ ගැන සැලකිලිමත් වුණොත් වඩාත්ම සුබයි. ඒ වගේම තමයි ඔබට පසුගිය කාල සීමාව තුළ යම් දේපල ඉඩකඩමක් සම්බන්ධව යම් බලාපොරොත්තු තියාගෙන හිටියනම් ඔබට උරුමයෙන් ලැබෙන්න ඕන දෙයක් ඔන්න ඒ දේ සාර්ථක කරගන්න පුළුවන් ඉඩකඩ අනිවාර්යෙන්ම
උදා වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඔබට ඔබගේ කේන්ද්‍රස්ථාන හතර, ලග්නස්ථාන හතර වැන්නේ, හත් වැන්නේ සහ දහ වැන්නේ බලවත් සුබ ග්‍රහයින් දෙදෙනෙක් පිහිටලා තිබෙනවා. ඒ වගේම තමයි ඔබට සිකුරු ග්‍රහයා බුධ, සෙනසුරු, කුජ කියන ග්‍රහයින් හතර දෙනාම මෙම රාශීන් තුළ ගමන් කරනවා. ඉතින් අතිශය සුබදායක බව ඔබට කියන්නම ඕන. ඉතින් ඒක හින්දා ඔබට ලෙඩ රෝග සම්බන්ධ වෙනු බරපතල රෝගී තත්ත්වයන් මෙම කාල සීමාව තුළ කිසිසේත්ම ඇති වෙන්නේ නැහැ. අපේ මේ සූදානම කුජ ග්‍රහයා ලග්නාධිපති වූ වෘශ්චික ලග්නය ගැන කතා කරන්න. වෘශ්චික ලග්න හිමි, ඔබට මෙම පලාපල විස්තරය ගෙනීමට ප්‍රථමයෙන් ඔබගේ කේන්ද්‍ර සටහන අතරගත්තත් ඔබට බොහෝම සරලව තේරුම් ගන්න පුළුවන් වේවි. මම මේ කියන ආකාරයට වම් මත පැත්තට කොටු ගැන්නොත් එහෙම ලග්නස්ථානයේ සඳුද, දෙවැන්නේ ගුරු කේතුද, තුන්වැන්නේ සෙනසුරු ග්‍රහයාද, හතරවැන්නේ ග්‍රහයින් නැහැ, පස්වැන්නේ ග්‍රහයින් නැහැ, හයවැන්නේ කුජ ග්‍රහයාද, හත්වැන්නේ ග්‍රහයින් නැහැ, අටවැන්නේ රාහු ග්‍රහයාද, නවවැන්නේ සිකුරුද, දහවැන්නේ ග්‍රහයින් නැහැ, එකොළොස්වැන්නේ රවිද, දොළොස්වැන්නේ බුධ ග්‍රහයාද. ඉතින් ඔන්න ඔබට සියලුම ලැබීම් පිළිබඳව කියන්නා වූ ස්ථානය වන එකොළොස්වැන්නේ සිටපු බුධ ග්‍රහය දොළොස්වැන්නට සම්ප්‍රාප්ත වෙනවා. ඉතින් මේ එක පැත්තකින් විදේශයන් වල සිටින ඔබට නම් ඔන්න යහපත් කාලයක් උදා කරන බව පැහැදිලිවම පේන්න තිබෙනවා. ඔබ කරන කියන කටයුතු බොහෝමයක් අතිසාර්ථක වෙන බව තමයි පෙනෙන්නට තියෙන්නේ. ඒ වගේම තමයි ඔබට ඔබගේ උසස් අයගෙන් නැත්තම් ඔබගේ ඔබ වැඩ කටයුතු කරන ස්ථානය තුළ තිබෙ ඉන්නා වූ උසස් නිලධාරීන්ගෙන් නැත්තම් ස්වාමියාගෙන් හෝ වේවා, ඒ අයගෙන් ඔබට පැසසුම් ලබාගෙන බොහොම සාර්ථකව ඔබගේ රාජකාරී කටයුතු කරන්න පුළුවන් ඉඩකඩ ලැබෙනවා. ඒ වගේම තමයි ඔබගේ පුද්ගලික ජීවිතය තුළ ඔන්න විවාහය සම්බන්ධ කාරණාවන් වලදී බොහොම යහපත් කාල සීමාවක් විදිහට මෙම කාල සීමාව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ සඳු ග්‍රහයා ලග්නස්ථානයේ පැමිණි සිටීමෙන් බුධ ග්‍රහයා දොළොස්වැන්නට පැමිණීමත් එක්ක ඔන්න ඔබ විදේශයන් සමග කරන්නා වූ සෞඛ්‍ය සම්පන්න නැත්තම් ඔබ ඖෂධ සම්බන්ධ රැකියා ව්‍යාපාර කටයුතු කරන අයට ඔන්න යහපත් කාලයක් උදා කරන බව පැහැදිලිවම පේන්න තියෙනවා. ඒ වගේම තමයි සෙනසුරු තුන්වැන්නේ ගමන් කිරීම නිසා ඔබට තරමක මානසික පීඩන තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඔබ ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරොත් ඔබට මෙම ග්‍රහමාරුවෙන් සුබ ප්‍රතිඵල ලබා ගැනීමේ ඉඩකඩ බොහෝ වැඩි බව පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි ඔබගේ ධනය සම්බන්ධව කතා කරනකොට දෙවැන්න සම්බන්ධව ගුරු කේතු යෝගයක් එක්ක බුධ ග්‍රහයා දොළොස්වැන්නේ පැමිණ සිටීමත් විශේෂයෙන්ම සඳු මැදි කරගෙන සුබ ග්‍රහයින් දෙදෙනෙක් දෙපැත්තේ ගමන් කිරීමත් එක්ක ඔන්න යහපත් ප්‍රතිඵල උදා කරන බවක් පැහැදිලිවම මෙම කාල සීමාව තුළ පෙනෙන්නට තිබෙනවා. අපේ මේ සූදානම ගුරු ග්‍රහයා ලග්නාධිපති වූ ධනු ලග්නයට මෙම බුධ ග්‍රහයාගේ තුලා රාශිගත වීම මොන විදියට බලපානවද කියන එක කතා කරන්න. ඔබට පුළුවන් නම් ඔබගේ කේන්ද්‍ර සටහන අතට අරගෙන මම මේ කියන ආකාරයට ග්‍රහ ගෝචර ගමන ගැන යම් දල අදහසක් ගන්න උත්සාහ කරන්න. ලග්නස්ථානයේ කේතු ගුරු ග්‍රහයත්, ඒ වගේම දෙවැන්නේ සෙනසුරුත්, තුන්වැන්නේ ග්‍රහයින් නැහැ, හතරවැන්නේ ග්‍රහයින් නැහැ, පස්වැන්නේ කුජ ග්‍රහයත්, හයවැන්නේ ග්‍රහයින් නැහැ, හත්වැන්නේ රාහු ග්‍රහයත්, අටවැන්නේ සිකුරු ග්‍රහයත්, නවවැන්නේ ග්‍රහයින් නැහැ, දහවැන්නේ රවි ග්‍රහයත්, එකොළොස්වැන්නේ බුධ ග්‍රහයත්, දොළොස්වැන්නේ සඳු ග්‍රහයත් සිටිමින් තමයි මෙම ග්‍රහමාරුව සිදු වෙන්නේ. බුධ ග්‍රහයා දහවැන්නේ ඉඳලා රැකියා ස්ථානයේ ඉඳලා එකොළොස්වැන්නට නැත්නම් සියලුම ලැබීම් පිළිබඳව කියන ස්ථානයට තමයි මේ අවස්ථාවේ ගමන් කරන්නේ. ඔබට එක පැත්තකින් අතිශය සුවිශේෂ වූ ග්‍රහමාරුවක් විදියට මෙම ග්‍රහමාරුව හඳුන්වන්න පුළුවන්. මොකද ඔබට බුධ ග්‍රහයාට බොහොම සුබස්ථානයක් විදියට එකොළොස්වැන්න සලකන්න පුළුවන් මෙම ග්‍රහ ගමනේදී. ඉතින් ඒකින්ද ඔබට බොහොම ලැබීම් තිබෙන කාල සීමාවක්, විශේෂයෙන්ම රැකියාවෙන්, ඒ වගේම තමයි ආර්ථිකමය වශයෙන් බොහොම ලැබීම් තිබෙන කාල සීමාවක් විදියට මේ කාල සීමාව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ විදේශ අධ්‍යාපනය සම්බන්ධව බලාපොරොත්තුයන් තියාගෙන ඉන්න කෙනෙක් නම් ඔන්න යහපත් කාලයක් පැහැදිලිවම ඔබට උදා වෙනවා. ඒ වගේම තමයි ඔබ මෙම කාල සීමාව තුළ යම් යම් සුළු සුළු රෝගාබාධයන් වලට ලක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම පරම්පරාවෙන් පැවතෙන්නා වූ රෝග තත්ත්වයන් වලට මුහුණ දීමේ ඉඩකඩ තිබෙන නිසා ඔබ ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. ඒ වගේම තමයි සිකුරු ග්‍රහය අටවැන්නේ සිටීමත් එක්ක බුධ ග්‍රහය එකොළොස්වැන්නට ගමන් කිරීම තරමක් අසුබදායක වෙනවා. ඔබගේ
ව්‍යාපාර කටයුතු කරන උදවියට ඔන්න ඒ සම්බන්ධව බොහොම අවධානයෙන් යුතුව අනවශ්‍ය ආයෝජනවලට නොයා වැඩ කටයුතු කිරීම අතිශය වැදගත්. අපේ මේ සූදානම සෙනසුරු ග්‍රහයා ලග්නාධිපති වූ මකර ලග්නය ගැන කතා කරන්න. මකර ලග්නය ගැන කතා කරනකොට ඔබට පුළුවන් නම් ඔබගේ කේන්ද්‍ර සටහන අතට අරගන්න බොහොම සරලව මම මේ කියන ආකාරයට තේරුම් ගන්න පහසු වේවි. ඔබගේ ලග්න ස්ථානයේ සෙනසුරු ග්‍රහයාද දෙවැනි ග්‍රහයින් නැහැ, තුන්වැනි ග්‍රහයින් නැහැ, හතරවැනි කුජ ග්‍රහයාද, පස්වැනි ග්‍රහයින් නැහැ, හයවැනි රාහු ග්‍රහයාද, හත්වැනි සිකුරු ග්‍රහයාද, අටවැනි ග්‍රහයින් නැහැ, නවවැනි රවි ග්‍රහයාද, දහවැනි බුධ ග්‍රහයාද, එකොළොස්වැනි සඳු ග්‍රහයාද, දොළොස්වැනි ගුරු කේතු යෝගයක් සමගින් තමයි ඔබට මෙම බුධ ග්‍රහයා නවවැනි ඉඳලා දහවැන්නට ගමන් කරන්නේ. ඉතින් එක පැත්තකින් ඔබට රැකියාමය වශයෙන් අතිශය සුබදායක කාල සීමාවක් විදිහට මේ කාල සීමාව හඳුන්වන්න පුළුවන්. ඔබ ඉහළ නිලධාරීන්ගෙන්, උගතුන්ගෙන්, බුද්ධිමතුන්ගෙන් ඔබට කීර්ති නාමයක් නැත්නම් ඔබට හොඳ නාමයක් රැකියා ස්ථානය තුළ ලබා ගන්න පුළුවන් ඉඩකඩක් පැහැදිලිවම පවතිනවා. ඒ වගේම තමයි සෙනසුරු ලග්න ස්ථානයේ ඔබගේ ලග්නාධිපති බලවත් වෙලා ඉන්නවා, කුජ ග්‍රහය හතරවැන්නේ ඉන්නවා, ඒ වගේම සිකුරු හත්වැන්නේ වගේම බුධ ග්‍රහය දහවැන්නේ. ඒ වගේම ඔබගේ ලග්න ස්ථානයේ හතරවැන්න, හත්වැන්න, දහවැන්න කියන ප්‍රධාන ස්ථාන හතරම මේ අවස්ථාවේ බලවත්. ඉතින් ඒක හින්දා ඔබ කරන කියන කටයුතු බොහෝමයක් සාර්ථක වෙන බවක් පැහැදිලිවම මෙම කාල සීමාව තුළ පේන්න තිබෙනවා. හැබැයි ඔබ සැලකිලිමත් වෙන්න ඕන කාරණාවක් තිබෙනවා. රාහු ග්‍රහයාගේ මෙම ගමනාන්තය විශේෂයෙන්ම හයවැන්නේ ඉඳලා පස්වැන්නට ගමන් කිරීමත් එක්ක ඔබ අධ්‍යයනය කරන කටයුතු කරන කෙනෙක් නම්, අධ්‍යාපන කටයුතු කරන කෙනෙක් නම් ඔන්න බාධක තත්ත්වයන් වලට පැමිණීමේ ඉඩකඩක් තිබෙනවා. ඉතින් ඔබ ඒ ගැන බොහොම සැලකිලිමත්ව බුද්ධිමත්ව කටයුතු කරන්න බොහෝ බාධක තත්ත්වයන් ඒ සඳහා යොමු වෙන්න පුළුවන් ඉඩකඩ වැඩි. ඉතින් ඒ වගේම ගුරු කේතු යෝගයක් සමග ඔන්න විදේශගතව සිටින ඔබට නම් ඔන්න යහපත් කාල සීමාවක් උදා වෙන බව පේන්න තියෙනවා. අපේ මේ සූදානම සෙනසුරු ග්‍රහයා ලග්නාධිපති වූ කුම්භ ලග්නය ගැන කතා කරන්න. කුම්භ ලග්නය ගැන කතා කරනකොට ඔබගේ කේන්ද්‍ර සටහන ඔබට අතට ගත්තොත් බොහොම සරලව පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන් ඉඩකඩ ලැබෙනවා මම මේ කියන ආකාරයත් එක්ක. ලග්න ස්ථානයේ ග්‍රහයින් නැහැ, දෙවැන්නේ ග්‍රහයින් නැහැ, තුන්වැන්නේ කුජ ග්‍රහයාද, හතරවැන්නේ ග්‍රහයින් නැහැ, පස්වැන්නේ රාහු ග්‍රහයාද, හයවැන්නේ සිකුරු ග්‍රහයාද, හත්වැන්නේ ග්‍රහයින් නැහැ, අටවැන්නේ රවි ග්‍රහයාද, නවවැන්නේ බුධ ග්‍රහයාද, දහවැන්නේ සඳු ග්‍රහයාද, එකොළොස්වැන්නේ ගුරු කේතු යෝගයක්ද, දොළොස්වැන්නේ ඔබගේ ලග්නාධිපති සෙනසුරු ග්‍රහයාද රැඳී සිටමින් තමයි මෙම ග්‍රහමාරුව සිදු වෙන්නේ. බුධ ග්‍රහයා අටවැන්නේ ඉඳලා නවවැන්නට නැත්තම් පුණ්‍යස්ථානයට පැමිණෙනවා. ඔබට බොහොම සුබඵල ගෙන දෙන ග්‍රහමාරුවක් විදියට මෙම ග්‍රහමාරුව හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම සිකුරු හයවැන්නේ ලෙඩ රෝගස්ථානයේ ඉන්න අවස්ථාවක බුධ ග්‍රහය අටවැන්නේ ඉඳලා නවවැන්නට පැමිණීමත් එක්ක ඔන්න ඔබගේ බොහෝ රෝගාබාධ තත්ත්වයන් සුවාතට හැරෙන බවක් පැහැදිලිවම පෙනෙන්න තිබෙනවා. ඒක නිසා ඔබට මෙම කාල සීමාව අතිශය වැදගත් වගේම බොහොම සුබදායක කාල සීමාවක්. දහවැන්න වූ රැකියා ස්ථානයේ සඳු ග්‍රහය රැඳී සිටිනවා. ඒ වගේම තමයි දොළොස්වැන්නේ සෙනසුරු ග්‍රහය රැඳී සිටීමත් එක්ක ඔන්න විදේශගත ඔබට නම් යහපත් කාලයක් උදා වෙන බව පැහැදිලිවම කියන්න පුළුවන්. ඒ වගේම තමයි බුධ නවවැන්නට පැමිණීමත් එක්ක ඔබට පෙරපින් බලය ඉස්මතු වෙලා ඔබගේ කටයුතු කරුණු කාරණා සාක්ෂාත් කරගැනීමේ වැඩි ඉඩකඩක් මෙම කාල සීමාව තුළ පැහැදිලිවම පවතින බව කියන්න ඕන. අපේ මේ සූදානම ගුරු ග්‍රහයා ලග්නාධිපති වූ මීන ලග්නය ගැන කතා කරන්න. මීන ලග්නය ගැන කතා කරනකොට මෙම ග්‍රහමාරුව ඔබට සුවිශේෂ වූ ග්‍රහමාරුවක් විදියට සලකන්න පුළුවන්. මොකද ඔබගේ ලග්නාධිපති රැකියා ස්ථානයේ ගමන් කරන කාල සීමාව තුළ සිදුවන බුධ මාරුවක් විදියට. ඉතින් අපි ඔබගේ ගෝචර ගමන ගැන කතා කරන්න ඔබගේ කේන්ද්ර සටහන අතට අරගෙන මම මේ කියන විදියට බොහොම සරලව තේරුම් ගන්න උත්සාහ කරන්න. ලග්න ස්ථානයේ ග්‍රහයින් නැහැ, දෙවැන්නේ කුජ ග්‍රහයාද, තුන්වැන්නේ ග්‍රහයින් නැහැ, හතරවැන්නේ රාහුද, පස්වැන්නේ සිකුරුද, හයවැන්නේ ග්‍රහයින් නැහැ, හත්වැන්නේ රවි ග්‍රහයාද, අටවැන්නේ බුධ ග්‍රහයාද, නවවැන්නේ සඳු ග්‍රහයාද,
දහවැනි ගුරු කේතු යෝගයක්ද 11වැනි සෙනසුරු ග්‍රහයාද සිටමින් තමයි මෙම ග්‍රහ මාරුව සිදු වෙන්නේ. 12වැන්නේත් ග්‍රහයින් නැහැ. ඉතින් බුධ ග්‍රහයා 7වැන්නේ ඉඳලා 8වැන්නට ප්‍රවිෂ්ඨ වෙනවා. ඔන්න ඔබගේ විවාහ ස්ථානයේ ඉඳලා 8වැන්නට ප්‍රවිෂ්ඨ වෙනවා. ඉතින් මෙය ඊතරම්ම සුබදායක තත්වයක් නෙවෙයි ඔබගේ විවාහව සිටින පාර්ශවයට විශේෂයෙන්ම ඔබ කාන්තාවක් නම් ස්වාමියාට ස්වාමියා නම් කාන්තාවකට ඊතරම්ම යහපත් කාල සීමාවක් නෙවෙයි. ඒ වගේම තමයි 8වැන්නට ප්‍රවිෂ්ඨ වීමත් සමග ඔන්න ඔබගේ සතුරන් නැසා ඔබගේ රැකියාව කටයුතු කරගෙන යන්න නම් ඔන්න යහපත් කාලයක් විදියට මේ කාලය හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම ගුරු කේතු යෝගයක් රැකියා ස්ථානයේ රැඳී සිටීමත් එක්ක ඔබට බොහෝ සුබඵලගෙන දෙන බවක් පැහැදිලිවම පෙනෙන්න තිබෙනවා. ඒ වගේම තමයි ඔබ ප්‍රේම සම්බන්ධතාවයක් ආදර සම්බන්ධතාවයක් තිබුණායක් නම් ඔන්න එම සම්බන්ධතාවයන් කැඩී බිඳී යෑමේ වැඩි ඉඩකඩක් තිබෙනවා. ඔබ ඒ ගැනත් මේ කාල සීමාව තුළ බොහෝ සැලකිලිමත්ව කටයුතු කරොත් වඩාත්ම සුබයි. ඒ වගේම තමයි ඔබට නොගැලපෙන පුද්ගලයන් ඇසුරටපත් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබට ඔබ විවාහ වෙනව නම් ඔබට වඩා බොහෝ වයසින් වෙනස්කම් තිබෙන පුද්ගලයන් විවාහ වෙන්න ඉඩකඩ තිබෙන කාල සීමාවක් විදියට මෙම කාල සීමාව හඳුන්වන්න පුළුවන්. මම මේ ඔබට ඉදිරිපත් කළේ මෙම බුධ ග්‍රහයා තුලා රාශිගත වීමේ පොදු පලාපල විස්තරයක්. ඒ වගේම තමයි මම සෑම වෙලාවකම 100%ක් නිවැරදි පලාපල විස්තරයන් ඔබට ගෙන එනවා. ඒ නිසා මෙම ග්‍රහ පලාපල විස්තරය තුළ ඔබට යම් අදහසක් තිබුණා නම් පහලින් කමෙන්ට් කරන්න ඔබට. ඒ වගේම තමයි මම මේ කියපු ආකාරයට බුධ ග්‍රහ මාරුව තුළ යම් හෝ අපල තත්වයක් තිබෙනවා නම් ඔබට පුළුවන් නම් බදාදා දිනයක විෂ්ණු දෙවියන් වෙනුවෙන් ඖෂධ පූජාවක් තියන්න බොහොම සුබදායක ජීවිතයක් පත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි බොහොම සාර්ථක ජීවිතයක් බවට ඔබට මෙම ග්‍රහ මාරු කාල සීමාව තුළ පත් කරගන්න පුළුවන්. මේ පලාපල විස්තරයන් සෑම වෙලාවකම මම ගෙනෙන්නේ ඔබට නොමිලේ. ඔබට පුළුවන් ආකාරයට මම මේ කියන දේවල් කරලා ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න මම ඒ දේ තමයි එක සිතින්ම බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තමයි 22 දෙරකාණාධිපති 64 වෙනි නවාශකාධිපති මහදසා අතුරුදසා වැනි ග්‍රහ තත්ත්වයන්ුත් මෙයට බොහෝ සෙයින් බලපානවා. ඉතින් තවත් මෙවැනිම සුවිශේෂ වූ ග්‍රහ මාරු කිහිපයක් ඔබට ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක නිසා ඉදිරි කාල සීමාව තුළ ඔබට සෑම ලග්න පලාපල විස්තරයක්ම දැනගන්න පුළුවන් ඔබට පුළුවන්කම තිබෙනවා. රුක්ෂාන් ජයසේකර බුධ මාරුව කියලා අන්තර්ජාලයේ සර්ච් කරන්න. එයින් ඔබට මේ බොහොම සරලව ඔබට ඉක්මනින් දැනගන්න පුළුවන් ඉඩකඩ පවතිනවා. ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.